පෞරාණික ජනප්‍රවාද අනුව මේ මාතර බෝධින් වහන්සේ රෝපණය කිරීමේ උත්සවයට රජුගේ ආරාධනාවෙන් රාජ්‍ය අමුත්තකු ලෙස සැපැමිණි භාරත මහා කවි කාලිදාසයන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා ජීවිතක්ෂයට පත්වීම නිසා කම්පණයට පත් කුමාරදාස රජු සහ බිසෝවරුන් හා උපදේශක පඬිවරුන් සමග කාලිදාසයන්ගේ චිතකයට පැන දිවි තොර කරගත්තා. එම ශෝකාන්තයේ සිහි කිරීම සඳහා රෝපණය කළ බෝධින් හතෙන් එකක් වනුවේ මේ මාතර ඓතිහාසික බෝධි රාජයයි. අත්වසින්ම එදා ඉඳලා මෙදා තුර දක්වා මේකේ මනා පැවැත්මට උදව්පකාර කළේ අපේ සදහවත් පිරිස්. මේ සදහවත් පිරිස් විසින් කරන පරිත්‍යාගයන් අර මුදල් සියල්ලම මහජනතාවගේ සුභසිත සඳහාම නැවත පරිත්‍යාග කිරීමක් තමයි කරනු ලබන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.